අවබෝධන් ඔබ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමකේ ප්‍රතිමේ නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත තාත්තා දැනගෙන හිටපු දේ කාඩිනල් හිමිත් දැනගෙන හිටියාද හරින් ප්‍රශ්නයක 16 අඩු වයස 18 වෙද්දි නිවාස ණයට සහනයකුත් දී ආනයනය සීමා කරන්නත් ආණ්ඩුව සූදානම් අපරාධමය වරදක පැටලෙන්න යන ගිනිගත් දියමන්තියේ කපිතාන්ට නොතීසි දින 14ක් පිරුණු 20 ගැසට්ටුව පාර්ලිමේන්තු ന്യാය පුස්තකයට සූදානමින් අංගොඩ ලොක්කාගේ ලේ බිඳක් හොයන්න මහන්සි වෙන ඉන්දියාව නීතිය දැඩි කළත් ඉවරයක් වෙන්නේ නැති නවක වදය කොරෝනාව ලෝකෙින්ම කෝටි 3ක් පන්නයි පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ පිළිබඳ අගරද ගුරු අතිතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පෙර දැනුවත්ව සිටියේ දැයි විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් විමර්ශනයේ කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ඉක්ුත් වසරේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේදී තමන් බදුල්ලේ රැඳී සිටි අතර තමන් ඇමතු සහෝදරිය මල්ලියපි පල්ලියන්න හිටියේ කිංස්බරි හෝටලයටත් යන්න හිටියේ තාත්තා ඉරේ කතා කරලා කිව්වා යන්න එපා කියලා යනුවෙන් සඳහන් කළ බවයි එම අවස්ථාවේම තමන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා සර් මාර වැඩේ අපේ තාත්තා කලින් දැනගෙනදලා යනුවෙන් පැවසු බවද මන්ත්‍රීවරයා කියා සිටියා. පසුව කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි තම පියා හමුවේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් වූයේ කෙසේද විමසූ විට තමුන්ට වඩා ගොඩක් දේවල් මං දන්නව යනුවෙන් පමණක් පිළිතුරු ලැබුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. අදාළ කාලය තුල පෞද්ගලික හේතුවක් මත තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සමග යම් සමතාවක් පැවතු අතර එම නිලධාරියෙකු පෙර දැනුවත් කිරීම සිදු කළේ දැයි සැක සහිත බවයි හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාසිකුඩාගේ අවස්ථාවට මෙම නන්දලාල් නැමැත්තා සහභාගී වී සිටි අතර ආමි මොහිදීන් අතරංගුඩගත් අවස්ථාවේ ඔහුගේ දුරකථනය තිබී සොයාගත්තේ නන්දලාල් නැමැත්තාගේ ඡායාරූපයක් බවයි මෙහිදී හෙළි කෙරුණේ මාධ්‍ය ඔස්සේ තමන් කළ ප්‍රකාශය දේශපාලනිකව මඩගැසීමට අවභාවිත කළ බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ කොමිසම ප්‍රශ්න කළේ ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් ප්‍රචාරය කර තිබුණේද යන්නයි තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කළ බව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර එසේනම් දිගින් දිගටම මාධ්‍ය විවේචනය කිරීම සාධාරණදැයි විනිසුරුවරයා ප්‍රශ්න කළා මෙම ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශ්ව දැනුවත් සිට ඇති බවට කරුණු හෙළි වී ඇති පසුබිමක පල්ලියක පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සෑම වසරකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාව පවත්වන අතර පසුගිය වසරේ පමණක් කාඩිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපැවැත්වුවේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් සිට නිසාදැයි සෙවීමට විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා අගරදුගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අගරදුගුරු හිමියන් සෑම වසරකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බවයි පසුගිය වසරේද අප්‍රේල් 21දා මධ්‍යම රාත්‍රියේ කාඩිනල් හිමිපාණන් කොටහේන ශාන්ත ලුසියා දෙවිමඳුරේදී එම දිව්‍ය පූජාව පැවැත්වූ බවද නිතිඥවරයා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් තම නොදැන සිටි අතර පදනම් විරහිතව හුදෙක් මනසට ආපමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යයි පිළිගන්නා බවද හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියා. එමෙතනදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ දැනුවත් වීම සහ ඒ සියලු දේ ගැන තමයි හැවුවේ. ඉතින් මම කත කර ඇත්තසම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම දැනන් හිටියේ නැහැ මට ආපු දුරකතන හැමතුන් ටික ඒ සියලු දේවල් හරියට වැටලා තිබුණා. ඒ නිසා තාත්තට දුරකතන හැමතුම ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද කියන එකත් උසාවිය හොයාගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්නේදී අර කතාවක් තියෙනවා ලෙඩා මරණත් බඩ සුද්ධයි කියලා මට ගහන්න ඕන මල් ටික ඔක්කොම අවශ්‍ය මිනිස්සු ගැහුවට අද ඇත්ත වශයෙන්ම මේ සත්‍ය අවබෝධ වෙලා තියෙනවා.
කවුද පියා අපයක් අර කතා කරලා දැන්ද මට කතා කරාද කොහොමද මේ සිදුවීම වුණේ මගේ දීපු සාක්ෂිය සමානව ඒ සියලු දේ අද ඉදිරිපත් වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මම කතා කරන්නේ නිවාස දය සහන ඇතුළු ජනතාවට ඍජුව බලපාන්න තියෙන රැස්කට කැබිනට් අනුමැති හිමි වුණා අමාත්‍ය කෙහෙලි රමකවැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් තීන්දුව දෙනුම් දෙන මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කෙරුණා राज्य प्रतिपत्तिया नागरिक मध्यम प्रांतिक जनतावट निवास सदा सीयट हया दशम दिखाई पहे पोलियट अवश्य नयपहसुकम लादेन राज्य प्रतिपत्तियाट कटयुत विदेश गमन बलपत्र सह रजेट वश्य राज्य लेखन रजे मुद्रण दिपार्थमेंतु मगिन मुद्रण किरीमट कैबिनेट अनुमति मिवना विदेश गमन पालपत्र सह रजेट अवश्य रहस्य लेखन रजे मुद्रण दिपार्थमेंतु वेतिन मुद्रेकर सपीमट पत्रिकावकट अनुमति लभिलतीलतीनवा ये अनुमति अतेक्क पिलक्तीनवा रहस्य मुद्रणे पिटुरटिन करनेवा एवं अतर करीमट बलापुरत्तुना अपे मुद्रण दिपार्थमेंतु तुल ए सियलु देवल निर्माणे करन्न बलापुरत्तुवेनवा දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන සියලු දේ ආනයනය తాවකාලිකව තීටුවා තිබෙනවා තෝරාගත් භාණ්ඩ පමණක් ආනයනයට ඉඩ සැලසීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ යන්ත්‍රෝපකරණ සහ ඒහා අදාළ භාණ්ඩ රටට ගෙන්වීමේදී සෙස්බදු ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළා තිබෙනවා ඒ වගේම තමයි සිමෙන්ති කැට ආනයනය කිරීමේදී සෙස්බදු ඉවත් කරන්නටත් සමහර පාවහන් නිෂ්පාදනය අවශ්‍ය කොටස් සහ බල්බ සහ නම්ශිලි අසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෙස්බදු පැනවීමටත් එම යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා තරුණ වර්ධකරුවන් පිළිබඳව ආඥා පනත සංශෝධනයේට රජය තීරණය කළා ඒ අනුව අදාළ වයස 16 සිට 18 දක්වා ඉහළ නැංවෙනවා ශ්‍රී ලංකාවේ පවතින නීති අනුව ළමයින් හැටියට ගැනෙන්නේ වයස 14ට වඩා අඩු දරුවන් පමණයි 16ට වඩා වැඩි දරුවන් සඳහා කරන අධිකරණ ක්‍රියාමාර්ගයෙන් පසුවන් සිරගත කිරීමක් කරනවා පුනරුත්ථාපනය කරන්නේ නැතුව එම වයස් සීමාව අවුරුදු 14 ඉස්සර 18 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තුන යටතේදී ඉදිරි කාලයේදී වයස 18ට වඩා අඩු ළමයින් ළමයින් ලෙසත් ඔවුන් විසින් කරන වැරදි සඳහා ඔවුන්ව සිරගත කිරීම නොකර පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තුන ඒකේ සේවකයින් සේවයේ යදවිය හැකි වයස් සීමාව 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා මෙතර මාතවේදීන් නැගු ප්‍රශ්න වලටද අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස පිළිතුරු ලබා දුන්නා විසිවෙන සංශෝධන සම්බන්ධයෙන් ගැසට් එක නිකුත් කර අධිකාර ඇමතිවරයා එතුමාගේ යම්කිසි ප්‍රශ්න කිරීමේකදී එතුමා කියනවා අන්තර්ගතය සහ මේ සම්බන්ධයෙන් මම දන්නේ නැහැ කියලා Taman නොදෙනුවත් එහෙම ගැසට් නිකුත් කරන්න පුළුවන්ද ඇමතිවරුන්ට නෑ එතන අදහස් කරේ එහි වගකීම සම්බන්ධව එතන වගකීම ගන්න කියලා වගකීම ගන්නවා ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් සම්පූර්ණ වගකීම් බාර ගන්නවා අපිට තුනෙන් දෙකක් බලය දුන්නේ 19 වෙනස් කරන්නමයි ඒ නිසා අපි ඒක නොකරොත් ඒක අපි ජනතාවට වෙන ද්‍රෝහයක් පලාස් සභා ඕන දෙයි පාදකින කාරණේ ඔබතුමා දන්නවා පැහැදිලිව මේ අදහස ගේන්නේ අදාළ අමාත්‍යවරයමයි දැන් දේශපාලනයේ සිටින කණ්ඩායම කියන්න පටන් අරන් තියෙනවා මේ උඩින් වැටිලා හිටි ගමන් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ එක එක අලුත් මත ගේන මේ කුමන්ත්‍රණ කියලා ඇයි එතුමට මේ පහර පිට පහරෙල්ල කරන්නේ දේශපාලන ඇතුළෙ වින්නයි එහෙලද අපි කණ්ඩායම් රැස්වීමේදී වෙලක් වෙලාවට විවිධ මත ඉදිරිපත් කරනවා බොහොම සැර විදිහට අපි වාද විවාද කරනවා විශේෂයෙන්ම 13 වෙනි සංශෝධනයේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන අධ්‍යයනයක් කරන්න ඔබතුමාලට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ 20 වෙනි සංශෝධනයත් එක්ක ස්වාධීන කමිෂන් සභාවලට සියම් හෝ බලපෑමක් සිදු වෙන්නේ නැහැ කියලා බොහොම පැහැදිලිව අපි මේක ඉදිරිපත් කරන්නේ සහතිකයක් එක්කයි. ඒ සහතිකයක් එක්කයි කියන්නේ ඇති වෙලා තියෙන කමිෂන් සභාවක ඇති වෙච්ච ප්‍රතිඵල විශ්ලේෂණය කරපුවම ඊට වඩා හොඳ ක්‍රමයකට යන්න තමයි අපි තීන්දුව කරලා තියෙන්නේ. ඉතින් බොහොම පැහැදිලිව සහතිකයේ ඒකෙම සඳහන් වෙලා තියෙනවා. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයාට ලබන 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නොතීසී නිකුත් කළා. ශ්‍රී ලංකාවට ආසන්න මුහුතේදී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
මෝසමක් මාර්ගයෙන් පැමිණෙන ලකඳ වූ අවස්ථාවේ කරුණු දැක්වූ නියෝජ්‍ය ජනරජ ජනරාල්වරයා කියා සිටියේ ගිනිගිනිමිට ලක් වූ මෙම නෞකාවෙන් කාන්ද වූ කණිද තෙල් මීටර 2ක ඝනකමින් සහ මීටර 400ක පළලකින් යුත් තට්ටුවක් ලෙස අදාළ ප්‍රදේශයේ දකුණට ලැබෙන බවයි මේ හේතුවෙන් මුහුදු සැතපුම් 2ක ප්‍රදේශයේ සාගර ජලයේ දූෂණ වී ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි දිලිප පීරිස් මහතා කියා සිටියා රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශන වලට අනුව නැවේ ගබඩා කර තිබූ බොර තෙල් මුහුදු ජලයේ සමග මිශ්‍ර වී නොමැති බව අනාවරණය වී තිබෙනවා නැවේ පරිහරණයට තිබූ ඉන්ධන වර්ග සාගරයේ ජලයට මිශ්‍ර වී ඇති බවයි අධිකරණයේ හමුවේ ප්‍රකාශ කෙරුණේ නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාව දරූ ප්‍රයත්නයේ වෙනුවෙන් රුපියල් මිලියන 340ක මුදලක් අය කර ගැනීම සඳහා අදාළ නැව සමාගම වෙත දැනුම් දීම් කර තිබෙනවා නෞකාව දැනට පවතින ස්ථානෙන් ඉවත් කරගන්නේ නම් ඇමරිකා ඩොලර් මිලියන 170ක බැඳුම් කරයක් තැන්පත් කර එම නෞකාව ඉවත් කරගන්නා ලෙස අදාළ සමාගමට දන්වා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා ගිනිගැනීමට ලක් වූ අවස්ථාවේදී ඒ මැඩ පැවැත්වීමට අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම කපිතාන්වරයා පැහැර හැර තිබෙනවා එමෙන්ම ගින්න සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන දැනුවත් කිරීමට ඔහු කටයුතු කර නොමැති බවද පරීක්ෂණ වලින් පෙනී යන්නේ සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ ක්‍රියාකලාපය තුළින් බැලූ බැල්මට අපරාධමය වරදක් උද්ගත වන බවටද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නෞකාවේ කපිතාන්වරයාට මෙසේ නොතිස නිකුත් කරන ලෙස නියෝග කළේ යෝජිත 20 වෙනි ආණ්ඩුක විවස්සා සංශෝධනයේ සම්බන්ධයෙන් ජාගත මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ අදහස් දැක්වීම අතුනෝමතික සහ උපකල්පනයේ මත පදනම් වූ පූර්ව විනිශ්චය සහිත අදහස් දැක්වීමක් බව ශ්‍රී ලංකා රාජ්‍ය ජාගත මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි වැඩබලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ සභාපතිනි බෑනි මෙන්ඩිස් මහත්මිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 45 වෙනි සැසිවාරය අමතමින් මේ බව ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පද පිළිබඳ සාකච්ඡා කර විවාද කරනු ඇති බවද එහිදී සියලුම පාර්ශ්වකරුවන් තම අදහස් හා මත ඉදිරිපත් කිරීමට ඉද ප්‍රස්තාව ලබා දී ඇති බවද ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව කැනඩාවේ ඔටාවාහිදී දෙමළ ඩයස්පෝරාව උද්ඝෝෂණයක් සම්මන්ත්‍රණය කර තිබුණා. එහෙත් ඊට කැනඩා රජයේ කිසිදු අවධානයක් යොමු නොවූ බවයි ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ. ජනතාව තුනින් දෙකක බලයක් ලබා දෙමින් අපේක්ෂා කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම ගෙනෙන බව රජය අවධාරණය කරනවා. ජනතා අභිලාෂයන් ඉටු කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවයි මැති ඇමතිවරුන් පවසන්නේ. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ගැසට් කර අදට දින 14ක් සම්පූර්ණ වෙනවා. ඒ අනුව එය අද සිට දිනයකදී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකි. යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ පවතින අඩුපාඩු සුවබලා වාර්තාවක් ලබා දීමට අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කෙරුණා. එහි වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම පෙරේදා දිනේ සිදු වූ අතර ඊ දිනේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය ඉදිරිපත් කෙරුණේ නැහැ. විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන වෙනස්කම් කිහිපයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත්ව තිබෙනවා. ජනාධිපතිවරයෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම්ගෙන ඒමට තිබූ ඉඩපස්තාව විසිවන සංශෝධනයෙන් අහෝසි වුවද දැනට අධිකරණයේ හමුවේ ජනාධිපතිවරයා වග උත්තරකරු වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කර අවසන් කිරීමට පමණක් අවස්ථාව සැලසෙනවා. විගණන කොමිසම් සභාව තවදුරටත් පවත්වාගෙන යාමටයි මෙහිදි තීරණය වී ඇත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විගණකාධිපතිවරයාගේ විගණන බලයට ගැනීමට විසිවන සංශෝධනයෙන් එකඟ වී තිබෙනවා. සමාගම් පනත යටතේ ඒවා විගණනය කිරීමට විගණකාධිපතිවරයාට අවස්ථාව හිමිවන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය 30 දිනක දක්වාත් කැබිනට් නොමන අමාත්‍ය දුහර 40කටත් සීමා කරමින් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවා තිබූ සීමාවන් එලෙසම පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ. අමාත්‍ය මණ්ඩලය දියුණුම් දීමේදී ඒකීය භාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්ති සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමටද කමිටුවේ එකඟතාව පළ වී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ දැමීමටත් එහි ඝනපූර්ණය සමාජිකයන් 3 දෙනෙකු කිරීමටයි යෝජනා වී ඇත්තේ. හදිසි පනත් ගෙන ඒමට විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ ඉදිරිපත් වූ යෝජනාව ඉවත් කර ගැනීමටත් යම් පනතක් සම්බන්ධයෙන් එහි ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂාවට යමෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ලබා දී තිබූ කාලය දින 7 සිට 14 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයාට පමණක් අදාළ වන පරිදි දිත්ත පොරවසි භාවයේ බාධාව පවත්වාගෙන යා යුතු බවටද කමිටුවේ එකඟතාව පළ වුණා.
ජනතාව පොලිසියට එරෙහිව පොලිස් කොමිසමට ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීමට එම කොමිසමට තවදුරටත් අවස්ථාව හිමිවන අතර පොලිස් නිලධාරීන්ගේ උසස් වීම සහ මාරු වීම සිදු කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසම යටතේපත් කිරීමටද යෝජනා ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ අධිකරණ සේවා කොමිසමට ජ්‍යෙෂ්ඨ වෘත්තීය විනිසුරුවරයෙක් ඇතුළත් කිරීමටද යෝජනා වී තිබෙනවා අද විපක්ෂයේ අය කිඹුල් කඳුළු හලමින් උත්සාහ කරන්නේ අර විපක්ෂයේ වුණාම හැමදාම විරුද්ධ වෙන්න ඕනේ කියන සිතුවිල්ල නිසා වෙන්නේ නැති නැත්තම් කුහක කම නිසා වෙන්නේ නැති හැබැයි රටේ නායකත්වයේ විදියට මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රට හදන ගමන ජනතාවට ඇහුම්කන් දෙමින් ගෙනියනවා මිස ඒක නවත්වන්න උත්සාහ කරන්නේ නැහැ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන මරුපහර මේ රටේ ජනතාවගේ ජීවිතවලට එල්ල වෙන මරුපහර මේ වෙලාවේ ජනතාවට ඒක හොඳින් තේරුන්නේ යන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි අපි අනතුරු අඟවලත් කියනෝ ඒ නිසා අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා විශ්ව සංශෝධනය කියන්නේ ඔබට හතුරු ආනුකූල ව්‍යවස්ථා සංශෝධනයක්. ඔබ පීඩාවට පත් කරන ආනුකූල ව්‍යවස්ථාව. ඔබව තවත් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ආපස්සට ගෙනියන ආනුකූල ව්‍යවස්ථා සංශෝධනයක්. විසිරෙන සංශෝධනය පිළිබඳව අපි එක් මෙතන අනිවාර්යම එක්සත් ජාතික පක්ෂයයි අපි විරුද්ධ වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් ඇති වෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදන්නේ. විශේෂයෙන්ම මේ ස්වාධීන කොමිසම් ටික ඔක්කොම අයින් කළා. පාර්ලිමේන්තුවේ දුන්න බලය දැන් පාර්ලිමේන්තුවෙන් ගලවලා ආපෝ ජනාධිපතිතුමාට දෙන්න ගේන සංශෝධනයක් හැටියට තමයි අපි දකින්නේ. මේක අහිත කරයි. මේ 19 ගෙනාපු යට වෙච්ච දේ බලන්න. සිරිසේන ජනාධිපතිතුමාම කියනවා මේ 19 වෙනි සංශෝධනය මම දන්නෙත් නැහැ කියලා. ඒ ජනාධිපති හිටපු අගමැතිවරයාට දෙයියන්ගේ පීඩෙන් ජනතාවක් ගුව කරුණාකරලා ගෙදර යන්න කියලා. දේශපාලන ජීවිතේ සමුදුන්නා. පිබුරුපත් ඇඳපු මංගල සමරවීර අන්න ගෙදරට වෙලා සුව නිින්දේ ඉන්නවා. අපි ශක්තිමත් රජයක්. අපි ගත්තු තීන්දුව ආපස්සට ගන්න බලාපොරොත්තු වෙන රජයක් නෙවෙයි. විසිවන සංශෝධනයෙන් පස්සේ අපි මේ රටේ අනාගතය හදන්න පුළුවන් නව ව්‍යවස්ථා සංශෝධනයක් අපි අරගෙන එනවා. ඉන් 19 තියද්දි ආණ්ඩුව ගෙනියන කිසිම අපහසුතාවයක් එතුමන්ට නැහැ. ඕන කෙනෙක් පත් කරන්න පුළුවන්. අනික සෑම දෙයක්ම කරන්න පුළුවන්. වීර්යයක් එක්වාගේ පෙන්වු 19. එහෙම වරදක් නැහැ. ඉතින් ඒකින්න මේක ලබන සතිය ගේන්නවා ඊළඟ මාසෙ ගේන්නත් අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. පාර්ලිමේන්තුව කියලා ගැනීම රටේ ජනතාව. ඉතින් ජනතාව අතරේ තමයි තීන්දුව කරන්නේ මේ අවසානයේ බලය තියා ගන්නවද නැද්ද කොයි විදිහට ඒක පාවිච්චි කරනවද කියන එක මේ රටේ ජනතාව තීන්දුව කරන්නේ. රටේ තියෙන දැනට තියෙන අවස්ථාව ඇතුළේ තුනෙන් දෙක බලයක් සම්මත වෙනවා. मेरठ जातिक व्यापारे पुरोगामिक श्रीमत् अनगारिक धर्मपालतुमा के 156वें जन्मदिनोत्सव जनाधिपति गोटाभय राजपक्ष मत्तुमागे प्रधानत्वेन पवत्तुना श्रीमत् अनगारिक धर्मपालतुमागे जन्म संवत्सर उत्सवे पवत्तुने मालिगावत्त महाबोधि अग्रशावक महाविहारेदी विहारस्थानेट पेमिणि जनाधिपतितुमा पिलिगनु लबुवे श्रीलंका महाबोधि संघमे सभापति जपाने प्रधान संघनायक पूज्य बानगल उपतिस्स स्वामीन वहन्से जनाधिपतितुमा धर्मपालतुमागे पिलिरुवट पुष्पोपहार दक्वुवा दंपल चिंतावलियट गौरव पिनिस देशीय वेदकम प्रवर्तन अमात्यांशये सुवधारणे हेल ओसु संरक्षण व्याप्तिय आरंभ करमिन जनाधिपतितुमा रत्संदुन पलयक रोपणय कला අග්‍රශාවක මහාවිහාරයේ ධාතු මන්දිරයේ වැඳපුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පපහාර දැක්වුවා. අපේ ජනාධිපතිතුමත් එක්ක අපිට හොඳ ගමනක් දම්පල් මග ඉදිරියට යන්න පුළුවන් කියලා ඒක බව මට තේරුනේ එදා ජනාධිපති හැටියට ඔබතුමා දිනුම් දෙන දවසේ. ඉතින් ඒ අතින් අපි සන්තෝෂ වෙන පුද්ගලික කෙනෙක්ගේ පන්සලක් නෙවෙයි. මේක ඇත්තටම කිව්වොත් මේක නැෂනල් හෙරිටේජ් එකක්. මුළු ලංකාවේම අයගේ තනක් මොකද 13 වහන්සලා වැඩ ඉන්න අනගාරික ධර්මපාලතුමා හිටියේ මේ භූමියේ. ඒ නිසා මම ඔබතුමාගේ අන්තිමට ඉල්ලා සිටිනවා මේක අපි මියුසියම් එකක් කරන්න පුළුවන් ඔබතුමා සහාය දුනොත් අපිට ඒකට ආධාරත් හොයා ගන්න පුළුවන් වේවි. මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා රුපියල් 500ක අගකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිතුමාට පිළිගැන්වුවේ ඉන් අනතුරුවයි. ධර්මපාලතුමාගේ ඥාතියකු වන සුදම්මික හේවා විතරණ මහතා ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. සම්මස්තර උත්සවය සඳහා මෙරට වැඩම කර සිටින වියට්නාම දූත පිරිසේ ප්‍රධානි බෝධිචින්තා මෙහෙණින් වහන්සේට සහ මහබෝධි සමාගමේ ලේකම් නිල්ෂාන් ජයසූරිය මහතාට ජනාධිපතිතුමා අතින් සිහිවටන ප්‍රදානය කෙරුණා. මහබෝධි සංගමේ පාලක සභික සහ අග්‍රශාවක විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මොනරාගල පඤ්ඤාලංකාර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් විකාශය කරන රිලැක්ස් ටීවී සේවාවද ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරුණා. ව්‍යාපාරිකයෙකු වන ජේ පෙරුමාල් මහතා මහබෝධි සමාගමට පරිත්‍යාග කළ දේශීය නිෂ්පාදනය කරන ලද පාපති 10ක් ජනාධිපතිතුමා වෙත බාර දීමටද කටයුතු කෙරුණා. මහා සංඝරත්නය සහ මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. संविधानात्मक अपराध खाली नायके अंगोडलुक्का हेवत लसंत चंदन पेरेरा पिली बदव इंदी माध्य अद विशेष हेलिदर वक्सिदु कला
එම මාධ්‍ය ප්‍රකාශ කළේ DNA පරීක්ෂණය සඳහා අංගුඩ ලොක්කාගේ ළඟම ලේ ඥාතීන්ගේ ලේ සැම්පල් ලබා ගැනීමට ඉන්දිය විශේෂඥ කණ්ඩායමක් දෙවයිනට පැමිණ සිටින බවයි. ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ අංගුඩ ලොක්කා බවට සැකකරන පුද්ගලයා මියගොස් ඇත්තේ විෂ ශරීරගත වීමකින් නොව ස්වභාවික හෘදයාබාධයකින් බවයි. කෙසේ වෙතත් එසේ මියගිය පුද්ගලයා අංගුඩ ලොක්කාමද යන්න සම්බන්ධයෙන් සනාථ කිරීමට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරනවා. පසුගිය කාලයේ අංගුඩ ලොක්කා ඉන්දියාවට පැන ගොස් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකු ලෙස විශ්වලාගෙන ජීවත්ව ඇති බවටද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. එසේ සිටියේදී විශේෂරිලගත වීමකින් ඔහු මියගිය බවත් ඒ සම්බන්ධයෙන් අංගුඩ ලොක්කාගේ ඉන්දිය ජාතික අණියම් බිරිඳ ඊට උදව් කළ නීතිඥවරිය සහ මිතුරෙකු ඉන්දිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා. කොළඹ වරාය නගර ව්‍යාපෘති 6 වන සම්වත්සරය අතයි. ඒ කටයුතු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. 2014 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා කොළඹ වරාය නගර ව්‍යාපෘති ආරම්භ වූයේ එවකට ජනාධිපති වත්මන් අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙක්ටාර් 269 ක මුහුද ගොඩකර භූමිය සකසා ඇති වරාය නගරයේ කිලෝමීටර 3.2 දිගුවන දියකඩනේ ඉදිකිරීම මෙවන විට අවසන් කර තිබෙනවා. වරාය නගරයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි සැහැල්ලු යාත්‍රාංගණය හා පොදු පෙරළ තීරය නිරීක්ෂණය කළා. ඉදිකිරීමෙන් පවතින ඇක්වා ගල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගල්ෆ් ක්‍රීඩාවේද නිරත වුණා. අනතුරුව වරාය නගර මැද උද්‍යානයේ මේ මාර පැලයක් රෝපණය කළ අග්‍රාමාත්‍යවරයා ඉදි වෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයට ගොස් දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ විමසා බැලුවා. අවුරුදු 6කට උඩදී අද වගේ දවසක චීනී ජනාධිපතිවරයාත් මාත් ආරම්භ කරපු වරාය නගරයේ අද අවුරුදු 6ක් ඇතුළත ගොඩනැගීම ගැන අපි තම සතුටුස් වෙනවා. ගොඩ අවුරුදු 2ක් විතර මේ වැඩ නැවතිලා තිබුණා පසුගිය ආණ්ඩු කාලේ. ඉතින් දැන් නැවත ආරම්භ කරලා තිනවා. මම හිතනවා මේක ඉතාම මේ ලංකාවේ ලෑන්ඩ්මාක් එකක් විදිහට පවතින ආයතනයක්. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ මේ වරාය නගරය. 83,000ක් රැකියා අවස්ථාවන් ලැබෙනවා මේක තුළ. ඩොලර් බිලියන 15ක ආයෝජනයක් කළා තියෙනවා මේකට. මේක තාම වැඩගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේක අද ජීවත් වෙන අයට වඩා හෙට ජීවත් වෙන අනාගත පෙදෙන්නේ ඉන්න දරුවන්ට ලැබෙන ලොකු දායාදයක්. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාත් කබ්‍රාල් ලොහන් රත්වත්තේ තාරක බාලසූරිය ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණය කිරීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අනාගතයට අධි පිම්මක් යන තේමාවෙන් ඒ සංවිධානය කර තිබූ අතර කොළඹ කොටස් වෙළඳපොළ හඳුන්වා දුන් නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. ඩිජිටල් කරන වැඩසටහන හරහා නව ආයෝජකයන්ට ශාඛා කාර්යාලයකට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමටද අවස්ථාව හිමිවනවා. කොළඹ කොටස් හෝමාරුව CSC ජංගම දුරකථන යෙදවුම හරහා ආයෝජකයන්ට කොටස් වෙළඳපොළ හෝ තරවකාර ආයතන වලට යාමකින් තොරව ගිණුම් ඇරඹිය හැකි. ආයෝජන අධ්‍යාපන හා මූල්‍ය සාක්ෂරතාව අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ YouTube නාලිකාවද අද එළි දැක්වුණා. කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණය මගින් අනාගතයේදී ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස තහවුරු වීම සිදුවනවා. Marketers, buyers and sellers. කොටස් වෙළඳපොළේ අපට හිටියේ තරවකාර සමාගම් 200ක් පමණයි. අවුරුදු 5ක් තුළ එය 500ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් කරණය තුළින් කොටස් වෙළඳපොළේ ගනුදෙනු සහ කාර්යයන් ඉතා පහසු වුණා. වෙළඳපොළ පුරුල් කිරීමට අපට මෙමගින් හැකියාව ලැබෙනවා. 2014 වසරේ කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධන වෙළඳපොළ සටහන් වුණේ බිල බිලියන 25ක් හැටියට. 2019 දී එය 12.5යි. එසේ කඩාවැටෙන කොටස් වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත් කරගත යුතුයි. නවක වදේ යනු අතීතයේ සිටම අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ ජීවිතවලට කඩාවැටුණු අඳුරු සෙවණැල්ලක්. මේ අඳුරු සෙවණැල්ල නිසා මෙරට උසස් අධ්‍යාපනයට ඇති වූ කළු පැල්ලම අතිවිශාලයි. එවැනි තත්ත්වයක් යටතේ තවත් නවක වද සිද්ධියක් පිළිබඳව යාපනයේ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වුණා. නවීන තාක්ෂණයද සහාය ඇතිව සිදු කරන මෙම නවක වදේ සම්බන්ධයෙන් මෙවැනි විටත් බුද්ධි අංශ ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය වුණේ.
WhatsApp හා Facebook යන සමාජ මාධ්‍ය හරහා යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් නවක වදයට ලක් කරමින් දැඩි ලෙස පීඩාවටපත් කිරීම සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙහිදී පළමු වසර සිසුන් ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම සිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් වල නියැලෙන ලෙස දැනුම් දී තිබෙන බවත් එවැනි දර්ශන චාරිත්‍රගත කොට WhatsApp පැණි සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වෙත එවන ලෙසටත් දන්වා තිබවයි වාර්තා වන්නේ. किसी विदात सिद्धि संबंधी निर्णय में विनय परीक्षण का आरंभ कर अतिभाव विश्वविद्यालय प्रतिपादन कमिशन सभा पावसनमा किसीम पीतको किसीम वर्षयाक यापने विश्वविद्यालय मेवन विट वहालने उपकुलपत्तुमा समग साकर्चा किरीमें जनगत्ते सामकामी वातावरण तीनों नमुत ए तेक्कम අනිවාර්යයෙන්ම එවැනි කටයුතු සිදු කරන අය හඳුනාගත යුතුමයි. ඒ නිසා ඒ හඳුනා ගැනීමටත් එච්චර අපහසුතාවක් වෙන්නේ නැහැ. මොකද කෙනෙකුගේ දුරකථනයට නිර්නාමිකව හෝ ලැබෙන ඕනෑම පණිවිඩයක් අධිකරණයේ අනුමැතියකින් ඒ කවුද පුද්ගලයන් කියලා අදාළ සේවා ස්ථානය සමග සම්බන්ධ වෙලා අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් යාපනයේ විශ්වවිද්‍යාලයේ දිගින් දිගටම කටයුතු කරගෙන යනවා. අද හිටම මේ කටයුතු සඳහා සම්බන්ධ වෙච්ච ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කවුද කියලා හඳුනා ගන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍යාංශයේ බොහෝ ස්ථානවලින් මේ සඳහා ගොඩක් උපකාර ලැබෙනවා. මෙතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල සිදු වී තිබෙන නවකවද සිද්ධිය සම්බන්ධයෙන්ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපතිවරයා අදහස් පළ කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තත්වය ඊට වඩා වෙනස්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්පූර්ණයෙන්ම පළමුවෙනි වසරේ දරුවන්ට විශේෂයෙන්ම දෙවෙනි වසරේ ඉංජිනේරු පීඨයේ දරුවන් විසින් සිදු කරන ලද අඩත්තේට්ටක් නිසා දෙවෙනි වසර සම්පූර්ණයෙන්ම වහලා ඔවුන්ගේ නිවාසිකාගාරවලින් සහ සියලුම ස්ථානවලින් ඔවුන්ව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරලා තියෙනවා. අද පැවති කැබිනට් තීරණ දරුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. මේ වෙනකොටත් බුද්ධාංශය ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව තියෙන කරුණු කාරණා හොයලා වාර්තා කරන්න නීතිය ක්‍රියාත්මක වෙනවා අකුරට මේ සම්බන්ධයෙන්. දීර්ඝ කාලයක් තිස්සේ මෙරට විශ්වවිද්‍යාල තුල සිදුවන මෙම ක්‍රියාදාමයේ හේතුවෙන් ජීවිත කිහිපයක්ම රටට අහිමි වී තිබෙනවා. පිටරටකට ගොස් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපන ලබන්නට අතමිට මුදල් නැති අහිංසක දෙමව්පියන්ගේ අහිංසක දරුවන් දහස් ගණනක් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ බලාපොරොත්තු රසක් හිතේ රඳවාගෙනයි. නමුත් නවක වදේ නැමැති මේ අඳුරු සෙවණැල්ල නිසා අදවන විට ඇතැම් දෙමව්පියන් තම දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට පවා බියවන අවස්ථා අපට මාධ්‍ය ඔස්සේ අහන්න දකින්න ලැබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව නවක වදය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ විශ්වවිද්‍යාල හැරගිය සිසුන් සංඛ්‍යාව 1989ක්. මෙරට නීතියට අනුව නවක වදය සපුරා තහනම් යම් පුද්ගලයෙකු නවක වදයට මුහුණ දුන්නේ නම් ඔහුට හෝ ඇයට 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වද සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ අධිකරණයේ පිහිට පැතීමේ හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවන්තම කරුණවන්නේ මේ නීතිය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් තවමත් නොදැන සිටීමයි. සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. රටින වේදී අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ.